आचार्य अरोशा फर्नांडो संबंधित खनन लेख राज्य संचार कमाचार्य सह प्रधान उपदेशक मिस चॉइस ऑफ वर्ल्ड विस्साई विशिदेक ग्रैंड फिनाले इवेंट එක ඇත්තටම මේක හරිම සතුටුදායක පොතක් අද අපි මේ ග්‍රෑන්ඩ් සිනමන් ග්‍රෑන්ඩ් කොලඹ පරිශ්‍රයේදී අද මේ පවත්වන ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී අපි මුළු ලංකාවටම මුළු ලෝකයටම දැනුම් දුන්නා අවුරුදු 75ක් පරණ මේ 75 වෙනි වසරවට තියෙන ලෝකයේ මං හිතන්නේ ප්‍රධානතම පැජන්ස් පහෙන් එකක් වන මිස් වර්ල්ඩ් ටුවරිසම් කියන ඒ ඉවෙන්ට් එක ෆයිනල් ඉවෙන්ට් එක රටවල් 80ක් සමග අපි මේ ලංකාවට ගේන්න සමත් වුණා. ඇත්තට මේක ඇත්තටම පහසු කාර්යයක් නෙමෙයි. අපි රටවල් 15ක් එක්ක හැප්පුණා. ඒ අතරතුර අවසාන වටේදී රටවල් තුනක් ක්‍රියා ක්‍රොේෂියා සහ ලංකාව ඒ රටවල් තුනක් එක්ක අපි හැප්පෙලා. ඉතාමත් ආඩම්බරේ මම කියන්නේ ශ්‍රී ලංකාව අපි දිනාගත්තා අපේ මිස් ටුවරිසම් වර්ල්ඩ් විස්සයි විසිලක ග්‍රෑන්ඩ් ෆිනාලේ තියන්න අටවෙනිදා සා ඉඳලා දෙසැම්බර් 23 වෙනිදා වෙනකම් ශ්‍රී ලංකාවේ එතනදී එනවා දැන් මේ ප්‍රජන්ට් එකේ හිටපු රටවල් 80ක විනස්ලා රටවල් 80ක විනස්ලා ලංකාවට එනවා ඇවිල්ලා අපි එක්ක යනවා ඒගොල්ලන්ට මේ රට පෙන්වන්න සීගිරිය අනුරාධපුර ත්‍රිකමලි ත්‍රිකුරාමලේ අරුගම්බේ ඇල්ල ගෝල් යු නේම් ඉට් අපි තියෙන ඔක්කොම ප්ලේසස් එක ගැන කියනවා ගෙනිහිල්ලා අපි ඇත්තට පෙන්වන මේ ලංකාවට කොච්චර සුන්දර ගනද කොච්චර මේ අපි කොච්චර පොඩි වෙලාවක ඇහැ ගානක් යන්න කලින් අපිට සීතල දේශෝනේට යන්න පුළුවන් වෙන කාලගුණය කියලා ඒ වගේම හිතා ගන්න බැරි විදිය වෙනස්ම මේ අවකාශයක් තියෙන තැන්වලට ඉතින් ඒක අපි පෙන්නවා මේ 80 දෙනාට එතකොට මේ 80 දෙනාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ කම්පිටිෂන් තියෙන 80ක් තියෙනවා මිනි පැජන් 80ක් තියෙනවා ඒ 80ෙන් ප්‍රධාන වෙනක් තමයි මේ යන හැම තැනම අපි බලාපොරොත්තු වෙනවා ඒ අය ඒ වීඩියෝස් ගන්න ඒ ක්‍රම ස්ටිල් ෆොටෝග්‍රාෆ්ස් ගන්න අරගෙන ඒගොල්ලෝ සෝෂල් මීඩියා ගන්න Facebook Instagram නැත්නම් වෙන අනිත් මේ සෝෂල් මීඩියා වල ඒක පබ්ලිෂ් කරන්නේ යන හැම දවසෙම බලාපොරොත්තු වෙනවා ඒ එක්කම අපි අන්තිම අවසානයේ අපි ප්‍රධානම පස් දෙනාට ශාලකාගේ පහත් දෙන්න බලාපොරොත්තු වෙනවා ඒකත් එක්කම මම කියන්න ඕනේ මේ එන 80 දෙනාගේ අපි හොයලා බැලුවොත් එහෙම ෆලෝවර්ස් ඒක තමයි වැදගත් අපි හැමෝටම Facebook ගිනීමක් තියෙනවා අපි හැමෝටම Instagram ගිනීමක් තියෙනවා සමහරට අපිටදී ලොකු මේ ෆලෝවර්ස් නැතට හැබැයි මටත් හිතා ගන්න බැරි වුණා මේ 80 ගත්තම බොහෝ දෙනෙක් ඇත්තටම ගත්තහම අර මිලියන 20ක් අර මිලියන 30ක් සමහර මිලියන 60ක් හිතා ගන්න බැරි තරම් ෆලෝවර්ස්ලා ඉන්නවා එතකොට ඔබ හැමෝම හිතන්න මේ වගේ පිස්සුරයක් දානකට මේ වගේ වීඩියෝ එකක් දාද්දි ඒගොල්ලන්ට මොකද්ද මේ රටගෙන ෆීල්ුනේ කියලා අපිට මීට වඩා අපේ සංචාරක අමාත්‍යාංශයේ වෙනුවෙන් අපේ සංචාරක ශේෂ්ත්‍රයේ වෙනුවෙන් අපිට පුළුවන්ද මේ පණිවිඩය ලොම්බින ගෙනියන්න ඇත්තටම අද වෙනකන් බැලුවොත් අපේ සමහරලාට කලින් හිටපු රජයේ නිලධාරි විශාල අරගණනාවක් වේදන් කළා තියෙනවා විශාල මුදල් ප්‍රමාණයක් වැය කළා තියෙනවා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ඒ රටවල් වලට ගිහිල්ලා අපේ ලංකාව ප්‍රචාරය කරන්න ඉතින් ඒකම අගය කරනවා හැබැයි එහෙම නෙමෙයි අපි මේ වෙලාවේ අපේ ගරු දයනගමගේ සංචාරක රාජ්‍ය ඇමතිතුමියගේ විශේෂ ප්‍රදේශකත්වයේ මත සහ විශේෂ සහයෝගය මත ඇත්තටම අපි සත පහක්වත් සතයක්වත් අපි රජයෙන් වෙදන් කරන්නේ මේ මේ පණිවිඩේ මේ රටවල් 80ට ගෙනියන්න. මම හිතන්නේ අපේ ඉතිහාසයේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම පැහැදිලිවම මම කියනවානේ අපේ ඉතිහාසය අද වෙනකම් කිසිසේත්ම මේ වගේ රටවල් 80ක් ලංකාවට විසිට් කළා නැහැ. ඇත්තටම මේක බ්‍රෑන්ඩ් එම්බසඩර්. ඒකම මේ හැමෝම ඇවිල්ලා මේ මිස් ටුවරිසම් ෆිලිපීන්ස්, මිස් ටුවරිසම් USA, මිස් ටුවරිසම් ආජන්ටිනා. ඒ වගේ රටවල් මිස් ටුවරිසම් තායිවාන්. ඒ වගේ රටවල් ඉතිරි පොයි. එතකොට මේගොල්ලෝ ආයි පාරක් අපේ රට බලලා මේ ඉවෙන්ට් එකට සහභාගී වෙලා යන්නේ බ්‍රෑන්ඩ් එම්බසඩර්ස්ලා. ඒගොල්ලෝ ගියාට පස්සේ අර මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝ දාන සෝෂල් මීඩියා වල හැමදාම මේගොල්ලෝ හැමතැනම යන යන තැන් වල දාන පෝස්ට් එක අපතරව. ඇත්තට මේගොල්ලෝ ගියාට පස්සේ ඒගොල්ලෝ ප්‍රෙස් රිලීස් එකක් ඒ ඒ රටවල රජයේ බවට විශේෂ මේ ඔෆිෂල් ප්‍රෙස් රිලීස් එකක් තියෙනවා. එතකොට මේ ප්‍රෙස් රිලීස් එකේදී ඒගොල්ලෝ කියනවා අපේ රට ගැන මොකක්ද හිතන්නේ කියලා. එතකොට මම හිතන්නේ මේකත් එක්ක මේ රටවල 80ේ ඉන්න ගොඩාක් අය ඒගොල්ලගේ අනිත් සිටිසන්ස්ලා ෆෙලෝ සිටිසන්ස්ලා ලංකාවට ගෙනේ මම හිතනවා අපිට මේ 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 ප්ලැට්ෆෝම් එක තුළ අපිට මේ හම්බ වෙච්ච මේ අවස්ථාව තුළ මම හිතනවා මේ සංචාරක මේ සංචාරක ක්ෂේත්‍රය අපිට ලොකු තැනකට ගන්න පුළුවන් ඒකත් එක්ක
මම හිතනවා මොකද ලක්කාව කියන්නේ හරි වාසනාවන්ත රටක් අපිට මේ පළවෙනි වතාවට මේ අපිට මෙහෙම වෙලා තියෙනවා සමහර ආර්ථික වශයෙන් පළවෙනි වතාව වෙන්න පුළුවන් අපිට ලොකු ප්‍රශ්නයක් අපි ලොකු යුද්ධවල මම මේක ඇහෙන්නේ ඉතින් මේ අපි ඉතිහාසය ගන්න 2008 කියන යුද්ධසත් අපි ලොකු යුද්ධවලට මුහුණ පාන කියලා ඒත් අපි නැගීලා ලංකාවේ පරිම වාසනාවන්ත කවදාවත් වැටෙන්න බැරි තරම් මේක අපි නැගීනවා මේකත් එක්ක අපි අනිවාර්යයෙන්ම නැගීනවා ඒ කියන්නේ කිසිසේත්ම කිසි මේ අවිශ්වාසයක් මට නැහැ ඉතින් ආයිත් මම විශේෂයෙන් කියන්න ඕනේ මම සංකල්පය සහ මේකට දුන්න ධෛර්යය සහ මෙතන පිටපස්සේ ඉන්නේ ඩකඩ ගැහැණිය එතුමිය තමයි අපේ ඇමතිතුමිය ඩයනා ගමගේ සංචාරක රාජ්‍යමතුමිය එතුමියගේ ඒ ධෛර්යය අපිට ලැබුණේ නැත්නම් අද මේක අපිට දිනන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් මම හිතනවා අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් දෙසැම්බර් මේ වෙද්දකින් පස්සේ අමාදීපයක් ඇති ආදායක් ඇති වැඩිමොන ලබන අවුරුද්දයක වෙද්දී සංචාරක ක්ෂේත්‍රය අපේ රටේ කවදාවත් නොතිබිච්ච තරකට යනවා කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන් අපි ඒක අනිවාර්යයෙන්ම ඇචීව් කරනවා ඉතින් මම හිතනවා අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් දෙයක් අපේ රට ලංකා මාතාව වැබලනෝ ඉදිරියේදී අපි වැඩෙන්නේ නැහැ වැඩිලත් නැහැ ඉදිරියටම අපි යනවා